සැමරුම් නැත්නම් සෙලිබ්‍රේෂන්ස් මේක ක්‍රීඩාවේ ජනප්‍රියත්වයට ඉතාම වැදගත් වුණු හේතුවක්. ඉතින් මේක පාපන්දු ක්‍රීඩාවේ තමයි අපිට හොඳින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ පාපන්දු ක්‍රීඩාවේ සැමරුම් වලට ලොකු ඉල්ලුමකුත් තියෙනවා. කෙසේ වෙතත් පාපන්දු ක්‍රීඩාවේදී මේ සැමරුම් වලට යම්කිසි සීමා තියෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදීත් ඔබ දකින්න සැමරුම් තියෙනවා. ඒ වගේදී නම් මෙතරම් සීමා අපිට දකින්නම් වෙන්නේ නැහැ. ඉතින් අපි අද බලන්න හදන්නේ මේ ක්‍රීඩා සැමරුම් ගැන යම්කිසි කතාබහක්. ඉතින් එන්න වටයන්. ජයග්‍රහණයක් සැමරීමත් එක්තරා ආකාරයකින් කලාවක්. අපි මේ කියන්නේ යන්නේ බූරුවෙකුගේ විලාශයෙන් කලාත්මක ජයග්‍රහණය සමරන එක් පුද්ගලයෙක් ගැන. එම කලාව හරියට නොදන්නා බූරුවෝ පාරවල් පුරා ජයග්‍රහණ සමරන අයුරුත් ඔබ දැකලා ඇති. ඩොන්කි රයිඩ් නැත්නම් බූරු ගමන කිව් සැනින් ඔබේ මතකයට එන්නේ බූරුවෙකුගේ ගමන් විලාශයක්. නමුත් කොංගෝ ජනරජයේ තරුණයන් අතර නම් ඩොන්කි රයිඩ් යන්න ජනප්‍රිය වෙන්නේ වෙනත් ආකාරයකට. ඒ එරට පාපන්දු දැල් රකින්නේ ගුවන රොබර්ට් කිඩියාබා විසින් හඳුන්වා දුන් ජයග්‍රහණය සැමරීමේ නවතම ආකාරයක් නිසා. තම කණ්ඩායම ගෝලයක් රැස් කළ වහාම කිඩියාබා බිම හිඳගනිමින් තම සැමරීම ආරම්භ කරනවා. එහිදී ඔහු තම පාද දෙකත් පශ්චාත් භාගයත් මාරුවෙන් මාරුවට ඔසවා ගමන් කරමින් බූරුවෙකුගේ ගමන අනුකරණය කරනවා. අප්‍රිකානු චැම්පියන්ස් ලීගය තුළ ක්‍රීඩා කළ කිඩියාබාගේ මේ සැමරීම ලොව පුරා ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වුණා. දැන් මේ සැමරීම පාපන්දු ක්‍රීඩා කරන අප්‍රිකානු තරුණයන් අතර ඉතාම ජනප්‍රියයි. 16 වැනි වියේ පටන්ව මෙසේ අමුතු ආකාරයකට ගෝල සැමරීම කිඩියාබා පුරුද්දක් කරගෙන තිබෙනවා. තමා පාසල් යන සමයේ රෙස්ලිං, ජිම්නාස්ටික්, කරාටේ සහ ජූඩෝ යන ක්‍රීඩාවල නිරත වීම නිසා මේ සඳහා උපකාරයක් වූ බව ඔහු පවසනවා. කොහොම නමුත් එතරම් තනකොළ නොමැති පිටියක මේ ආකාරයට ගෝල සමරන්නට යාම නම් එතරම් යහපත් වෙන එකක් නැහැ. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමත් සමගින් බැඳී තිබෙන නමක් තමයි වේන් රූනි. යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් එදා මෙදා තුර වැඩිම ගෝලලාභියා වෙන්නේ රූනි. ටොටින්හම් හොට්ස්පර් කණ්ඩායම සමඟ පැවති තරගයක් අතරතුර රූනිගේ ගෝල සැමරුමක් ලොව පුරා කතාබහට ලක් වුණා. එහිදී ගෝලයක් වාර්තා කිරීමෙන් පසු ටික දුරක් දිවගිය රූනි බොක්සිං ක්‍රීඩකයෙකු ලෙසින් මුෂ්ටිපාර කීපයක් එල්ල කළා. අනතුරුව ඔහු එක්වරම සිහිසුන් වූ අයෙකු ලෙස බිම ඇදගෙන වැටුණා. රූනිගේ මෙම ක්‍රියාව රැස්ස සිටි ප්‍රේක්ෂකයන් හා විචාරකයන් හට ඉතා විනෝදජනක එකක් වුණා. එයින් දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ සැරිසැරු රූනිගේ වීඩියෝවක් නිසායි. එහි දැක්වෙන පරිදි රූනි තම පාපන්දු සගයෙකු වන ෆිල් බ්‍රැඩ්ස්ලි සමගින් විනෝදයට බොක්සිං ක්‍රීඩා කරනවා. ඒ අතරේ බ්‍රැඩ්ස්ලිගෙන් තම මුහුණ වෙත එල්ල වූ දරුණු නොකවුට් පහරකින් රූනි බිම ඇද වැටෙනවා. වීඩියෝ අවසන් වන තෙක්ම රූනි සිටින්නේ සිහිසුන් ආකාරයකින් බිම වැතිරගෙනයි. හොට්ස්පර් තරගේ අතරතුර ගෝලය රැස් කිරීමෙන් පසුව රූනි කර ඇත්තේ එහිදී මතු වූ හාස්‍ය නැවත මතු කර පෙන්වීමයි. ඉන් රූනිට අවශ්‍යුනේ තමා රැස් කළ ගෝලයද තමා වෙත එල්ල වූ නොකවුට් පහර වැනිම පහරක් බව පෙන්වීම විය හැකි. සමහර සැමරුම් පලිගැනීම් හැටියට කරන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ අපි ඔබට කියන්න හදන්නේ ඒ වගේ පලිගැනීම් හැටියට කරපු සැමරුම් කීපයක් ගැන. ක්‍රිකට් ක්‍රීඩාවේ තමතක නොවන ජයග්‍රහණ සැමරුම් කීපයක්ම තිබෙනවා. හිටපු ඉන්දිය නායක සෞරව් ගංගුලි 2002 වසරේදී ලෝඩ්ස් පිටියේදී ජය සැමරූ ආකාරයෙන් විශේෂයි. ඒ එංගලන්තයට එරෙහිව පැවති නැට් වෙස්ට් කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමෙන් අනතුරුවයි. එහිදී ගංගුලි තමා ඇඳ සිටි කමිසය ගලවා උඩුකය නිරුවත්ව කමිසය තම හිස වටා කරකවමින් නර්තනයේ යෙදුණා. සැබවින්ම මෙම නර්තනයට පාදක වුණේ ඉන් පෙර පැවති තරගාවලියක් අතර සිදු වූ සිදුවීමක්. එම තරගාවලියේ එක් තරගයක් ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. එහිදී එංගලන්තයේ ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ් කමිසය ගලවා දමා පිටිය පුරා දිව යමින් නර්තනයේ යෙදුණා. ඒ අතරතුර රූපවාහිනී කැමරාවලින් පෙනුනේ ගංගුලි දුක්බර ආකාරයකින් නාපසු ක්‍රීඩාගාරයට ගමන් කරන ආකාරයයි. ලෝඩ්ස් පිටියේදී ගංගුලි කළේ මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වීම බව තමයි අපට වාර්තා වුණේ. පුෂප්ස්. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නම් මේ නම ආගන්තුක එකක් නොවේ. පුෂප්ස් වලින් ජයග්‍රහණ සමරන්නට ගොස් ඇතැම් අය අපහසුතාවයට ලක් වූ අවස්ථාද තිබෙනවා. මේ කතාව පාකිස්තානයේ ක්‍රිකට් කණ්ඩායමක් පුෂප්ස් වලින් සිදු කළ අමුතු ආකාරයේ ජය සැමරීමක් පිළිබඳව. ඔවුන් මෙසේ ජය සැමරුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමෙන් අනතුරුවයි. එම ජයන් පසු පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලන් මේක් වී පුෂප්ස් 5ක් සහ හමුදා ආචාරයක් සිදු කළා. ඒ යුද හමුදා බට කණ්ඩයක් තම කායික පුහුණුවීම් කරන ආකාරය අනුකරණය කරමි. පසු අදහස් දැක් වූ පාකිස්තානු නායක මිස්බා උල්හක් පවසා තිබුණේ එය තම කණ්ඩායම කළ උපහාර දැක්වීමක් බවයි. ඒ පාකිස්තාන යුද හමුදාවේ කායික පුහුණුකරුවන් වෙනුවෙන් එම සංචාරයට පෙර පාකිස්තාන කණ්ඩායම යුද හමුදා කඳවුරක කායික පුහුණුවක් ලබා තිබුණා. එහිදී හමුදා උපදේශකයන් සිදු කළ කැපකිරීම් වෙනුවෙන් මෙම ආචාරය දැක් වූ බවයි මිස්බා කියා තිබුණේ. තරග අතරතුරදී මිස්බා තම ශතකය රැස් කළ පසු පුෂප්ස් 10ක් සමගින් හමුදා ආචාරයක් දක්වා තිබුණා. කෙසේ නමුත් දේශපාලනික හේතු නිසා පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට යලිත් එසේ කිරීම තහනම් කර තිබෙනවා. හොඳයි, අපි අද බැලුවේ සැමරුම් ගැන. ඉතින් පුෂප්ස් වගේ සැමරුම් වුණත් ඔබ කළාට කමක් නැහැ, වැදගත් විදියට අපි වට යනවා වගේ. ඉතින් ලබන සතියේත් අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔබට පුළුවන් වැදගත් විදියට වට යන්න. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක.
තවත් ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.